එකසිය පනස්හය වන පොලිස් දින සැමරෝ මුත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ හැව්ලොක් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී. මෙහිදී පොලිස් සැමරුම් දින පෙළපාලියක්ද පැවැත්වුණා. සහකාර පොලිස් අධිකාරී මිනු රසිරත් විසින් අරදෙන පළමුවන දින පිහිටවන ලද කාන්තා පොලිස් සේවය අධිකාරී නානාකර විසින් අරදෙන ප්‍රපාලිය ගමන් කරන අවස්ථාව. පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සමග ඝාතනයට ලක් වූ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව සිටි ජයන්ත ගුණවර්ධන මහතා වෙනුවෙන් ජනාධිපති පොලිස් වීරතා පදක්කම ඔහුගේ බිරිඳ වෙත පිරිනැමුණා. අරගල සමයේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා කැපවීමෙන් ක්‍රියා කළ නිලධාරීන්ට ප්‍රණාම සහතික පිරිනැමීමද මෙහිදී සිදු වුණා. උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. පාර්ලිමේන්තුව වැටලුවා නම් අද මේ ප්‍රජාතන්ත්‍රවාදේ නැහැ. කවුද රට පාලනය කියන්නේ කියලා අපි දන්නේ නැහැ. මොකද්ද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. එහෙම බැරෑරුම් තත්වයකට ආවේ. ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුව ආරක්ෂා වුණේ මේ යුද්ධ හමුදාවයි පොලිසියෙන් වුයි ඒ ආරක්ෂා කරන්නට ක්‍රියා කරපු නිසා. සමහරු කියනවා මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා. සමහරු කියනවා ඒ ආවේ අයට හරියට සැලකුවේ නැහැ. ඒ අය මර්ධනය කරා කියලා. ඉතින් වෙන මොකද්ද කරන්නේ? පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් එන අයට තේකෝප්ප දෙන්නද? ඉතින් මේක නොසිබුණා මොකද්ද වෙන්නේ? නීතියක් තියෙනවද? සාමයක් තියෙනවද? ගෙවල් වලට පැනලා ගිනි තියෙනවද? බඩු අරගෙන යනවද? විශාල බයක් රටේ තිබුණා. දැන් මේකට සුදුහුණු ගන්න එක වැඩක් නැහැ. පොලිසියේ පරීක්ෂණ වලින් ඒ කරුණු දැනගනි. මම හිතන්නේ ඊට පස්සේ පාර්ලිමේන්තුවටත් මේ ගැන හොයා බලන්න සිදු වෙනවා. ඉතින් අපේ යුතුකම මේ අවස්ථාවේදී මේ ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරියට ගෙනියන්න. අපිට තියෙන්නේ බංකොලොත්භාවයෙන් ගොඩ එන්න. ඒවා කරන්න නම් පාර්ලිමේන්තුව ඌමනයි. ප්‍රජාතන්ත්‍රවාදී ඌමනයි. නීතිය ආධිපති ඌමනයි. මේ අය තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ඒ මූලික ආයතනය ආරක්ෂා කළේ. ඒ ආයතනය ආරක්ෂා වුණාන් පස්සේ ඉතුරු ටික අපහසු වැඩ කටයුතුක් නොවේ. ඉතින් අපි ඔක්කොම කැපවෙමු. අපි ඔක්කොම එකට එකතු කරමු. මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. අපි මතක තියාගන්න ඕනේ දේශපාලනඥයන් හැටියට අපිත් වැරදි වෙලා තියෙනවා. ඒක අපිට දැන්නුව. එහෙනම් ඔක්කොම එකතු වෙලා අලුත් ගමනකට අපේ 75 වෙනි නිදහස් දිනේදී ආරම්භ කරන්න. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්දියාපා අබේවර්ධන යන මහතුරුන් මෙන්ම මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.